विरामे नानुतुरु यालिक्रम्ति දිවෙනට බලප ඇති අයහපත් කලගුණ තත්ත්වය සැලකිල්ලටගෙන ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දිස්ත්‍රික්ක පහක් සඳහා නායමේ අවධානමක් නිකුත් කර තිබෙනවා. බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ කළුතර එම දිස්ත්‍රික්කයි. මේ අතර ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වායුගෝලයේ හටගත් අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වර්ධනය වී ඇති පීඩන අවපාතය මේ වන විට පවතින්නේ ත්‍රිකුණාමල වෙරළට කිලෝමීටර් 500ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතවයි. එය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්නෙන් ගමන් කරන ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි බල කරනවා. ඊයේ ලංකාවට ගිනිකොන දෙසින් පැවති අඩු පීඩන ප්‍රදේශය දැන් පීඩන අවපාතයක් විදිහට වර්ධනය වෙලා තිබෙනවා. බලාපොරොත්තු වෙන එක තවදුරටත් ලංකාවේ නැගෙනහිර වෙරළ කිට්ටුවට පැමිණිලා වෙරළට සමාන්තරව ඉන්දියාව දෙසට ගමන් කරයි කියලා. පිටින්දි බලාපොරොත්තු වෙන්නේ එය ලංකාව හරහා ගමන් කරන්නේ නැති වෙයි කියලා. නමුත් එහි බලපෑම ලංකාවේ කාලගුණයට හිට ඉඳලා බලපාන තත්ත්වයක් තමයි තිබෙන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ හෙට දිනේ සිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වලට තද වැසි ඇතිවන බවයි. ඊට අමතරව අනෙකුත් ප්‍රදේශවලටද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඊයේ දිනේද දිවයිනේ ප්‍රදේශ රසකට තද වැසි පටිත වූ අතර ඒ හේතුවෙන් ප්‍රදේශ රසකින් ජල ගැලීම් වාර්තා වුණා. මේ අතර මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තපතුරටත් වැසි ඇදහැලමින් පවතින අතර ඉහළ කොත්මලේ ජලාශය මේ වන විටද වාන්දමමින් පවතිනවා. අධික වර්ෂාවත් සමග ගලා ආ ජලපහරකට හසු වීමෙන් වයස අවුරුදු 8ක දියණියක සහ ඇගේ ලොකු අම්මා ජීවිතක්ෂයට පත් වූ පුවතක් බදුරලියෙන් වාර්තා වෙනවා. ඔවුන් දෙදෙනාම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ කඨින පින්කමකට සහභාගී වී යලි නිවස වෙත යමින් සිටියදී. කුඹුරකට මැදිව පවතින නිවස වෙත යමින් සිටියේදී ඊයේ පසරු 6ට පමණ ඔවුන් මෙම අනතුරට මුහුණ දුන්නා. जल पहा දේහන් මරණ පරීක්ෂණය සඳහා රැගෙන ආවේ බදුරලිය ප්‍රාදේශීය රෝහලටයි. සිද්දෙන් ජීවිතක්ෂයට පත් වූ නිෂාදි හංසනී බදුරලිය මහාවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනම ලැබුවා. නිෂාදි සමග ජීවිතක්ෂයට පත් වූ ඇගේ ලොකු අම්මා 50 වියේ පසු වුණා. ඇය තිදුරු මවක් වන අතර සැමියා විදේශගතව සිටිනවා. මේ අතර අද කතරගම මැණික්ගගේ දියනාමයේ සිටි 26 හැවිරිදි තරුණයෙකු දියපාරට ගසාගෙන යාමෙන් අතුරුදන්ව තිබෙනවා. තවත් තරුණයින් දෙදෙනෙකු සමග දියනාමයේ සිටියේදී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති අතර අනෙක් තරුණයින් දෙදෙනාද දියපාරට ගසාගෙන යාමේදී බේරාගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් විසින්. නියුජ් අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාට නාවුල මුරුතොලු ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. මාර්ගයක් පිළිසකර කරන්න ඉල්ලා සිදුකළ උද්ඝෝෂණයක් අතරතුර එම ස්ථානයට ගිය නියුජ් අමාත්‍යවරයාට මෙලෙස විරෝධය එල්ල වී තිබුණා. මාතලේ නාවුල මුරුතොලු මාර්ගය පිළිසකර කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් ඊයේ නාවුල නගරයේදී විරෝධතාවක නිරත වුණා. විරෝධතාවය පාලනය කිරීම සඳහා නාවුල පොලිසියද පැමිණ සිටි අතර විරෝධතාකරුවන් එහිදී පොලිසියෙන් ඉල්ලීමක් කළේ මොරගහකන්ද ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සංදේශයක් බාර දීමට තමන්ට අවස්ථාව සලසා දෙන ලෙසයි. එහිදී විරෝධතාකරුවන් සිය දිනකට පමණක් ජනාධිපතිවරයාට සංදේශයේ බාර දීමට ඉඩ ලැබුණා. එතුමා අතටම අපි මේක දෙන්න පුළුවන්කම ලැබුණා. විසඳුමක් ලබා ගන්නට ඉදිරියේදී කඩු කරන බවට ප්‍රකාශ කළා. අවුරු විශ්වාස ගන්න බැරි වුණා. අපි ජනාධිපතිව විශ්වාස කරනවා. මේ අතරතුර නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාද එම ස්ථානයට පැමිණියා. මේ පාර අයිති වෙන්නේ ප්‍රධාන පාරවල් වලින් කරන ව්‍යාපෘතියට. අපි මාතලේ දිස්ත්‍රික්කයේ මං හිතර වැඩිම වැඩ කරන මන්ත්‍රීවරයා මම. ඒ නිසා පාරක් පස්සක් සම්බන්ධයෙන් උද්ඝෝෂණ කර රජයට ගහන්න ජනාධිපතිවරණ ගහන්න කවුරුද හිතනවනම් මම හිතනවා මෙව උද්ඝෝෂණය කළ ගන්නව නෙමෙයි. ඔබ වහන්සේලා ඉන්න පාර්ලිමේන්තුවට මම ලක්ෂ්මන් කියලා ලැබතුමා හම්බෙලා දෙන්න සාකච්ඡා කරන්න. මෙව මේ දේශපාලන ප්‍රශ්නයක් නෑ මම. දේශපාලන ප්‍රශ්න මෙතන යුනියන් බිජේපී කියන එක. දේශපාලන ප්‍රශ්නයක් නෑ කවුරුවත්. මේක නපඩ කරලා ඔබට මේක වැඩක් කරලා නෑ කවුරවත්.
අයවැයට පෙර විශේෂාංගයෙන් අද අප පළමුව සාකච්ඡා කරන්නේ ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳවයි. ඒ සඳහා අප මුලින්ම උතුරේ ගොවි ජනතාව මුණ ගැසුණා. 20 වැනි සේවසා ආරම්භ කළේ දල දේශීය නිෂ්පාදිතයෙන් කෘෂි කර්මයට 19.9% දායකත්වයක් ලබා දෙමින්වත් අද එය හරි අඩකට අඩු වෙනවා. වගා ණය සහන, පොහොර සහන ආධාරය හා බදු සහන මැද සිය පළදාව ඉහළ නංවා ගැනීමට ගොවියා වෙර දරුවත් එය සාර්ථක වුණේ දැයි ප්‍රශ්නාර්ථයක්. अब मकुक्त बाधिपुम वराद आना विवसाय अरबा मेट पे नो ताक मेटांगम उदी नलम उत्तर तंगरास वगेम अब जीवत्न पुंच बंडे बलपान मे आयवेट पेर गमन अभी मे उतर पलात्र सीमाकार सुधान अभी सुधान मे मिथिल पल्ले हड़गी ए दकुने वैसे मे आयवे बलापुर मुनादीला दकुने गोविंद सोया अभी रज रटट गमन कर सुधान मुनत मेदवाची मे देखू दर्शन निशा අපිට ඔවුන්ගේ ගැටලු මග දමා යාමේ හැකියාවක් තිබුණේ නැහැ. මොරසූරුන වැස්ස මැද්දේ වුණත් තමන්ට අයවැයෙන් කරගන්න ඕන දේවල් අපි ඉස්සරහා මේ ගොවීන් දිගහැරි කුංජි බලාපොරොත්තුවක් හෝ හිතේ දරාගෙන. පොහොර සානාධාරය මීටට වැඩි වෙනවා. කපුගඩු රෝගේ පැතිරලා යනවා. දේශීය පොහොර වර්ග නිෂ්පාදනය කරලා නිෂ්පාදන වලට ඉල්ලුමක් ඇති කරලා සහන දුන්නා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. පීටික හරි මිලකට දී ගන්න ඕනේ. කෘෂි කර්මාන්තයේ ප්‍රශ්න පත්‍රයට උත්තර නොදී හැමදාමත් වගේ මේ ගොවි ජනපද අඳුරට ගියා. හිරු හෙටත් තවත් අලුත් ජීවිතයකට එළිය ලබා දෙනවා නොඅනුමානයි. තවත් දේශපුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉදිරියේදී ආදිවාසී ජනතාවගේ ආදිවාසිකම් වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව මගින් පැවැත්තු ආදිවාසී ජනතාවගේ ජීවිතයේ බලපාන නීතිමය ගැටලු සම්බන්ධයෙන් සිදු කරන ලබන කතිකාවතකට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මේ දිනවල ඇදහැලන අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් මොණරාගල සෙවනගල් ප්‍රදේශයේ උක් වගාවන් වලට දැඩි හානි සිදු වෙති බව උක් වගාකරුවන් සඳහන් කළේ මේ හේතුවෙන් අක්කර 100 ගණනක් විනාශ වී ඇති බවයි. 2012 වසරේදී කුවේට් රාජයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ කැකිරාව ශ්‍රාවස්තවෙල්ලි ප්‍රදේශයේ දෙදරුමක් ඇය සේවය කළ නිවසේදී ඝාතනය ලක්ව තිබෙනවා. ඝාතනය කිරීම සම්බන්ධයෙන් කිසිදු දොරටුවක් මේ වන විට ලැබී නොමැති අතර ඇගේ ඥාතීන් පවසන්නේ ඝාතනය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර හැකි ඉක්මනින් ඇගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන ලෙසයි. ගාල්ල බෝපේ පෝද්දල දිලන පෙරපාසල් ගුරු සංසදයේ තුන්වන වරටත් සංවිධානය කරන ලබන දිවරාත්‍රී කඳවුර අද පැවැත්වුණේ ගාල්ල හිරිබුර රිචඩ් පතරණ විද්‍යාලයේදී.